අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රෝති සංස්කරණය නිරෝෂා විධානපතිරණ ප්‍රකාශ්‍රය අහල්්‍යා සෙනවිරත්න. අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල. අප්‍රේල් 25 පළාත් පාලන ඡන්දය නොපැවැත්වෙන බවට වන ගැසට් නිවේදන නිකුත් කෙරේ. ඉදපෝ නීතිපතිවරවට නීතිඥවරයා TITයට. කිරිපිටි මිල මැයි මාසයේදී ජලි අඩුවන ලකුණු. අකුරණ ආරක්ෂාව තරකෙරේ. මිලියනපතියන් ලක්ෂ 3 ඉක්ම වූ නිව්යෝක් දොව ධනවත් නගරය වේ. අද දිරණ දේශීය පුවත්. The big story. සැලසුම් කළ පරිදි අප්‍රේල් මාස 25 වන දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොපැවැත්වෙන බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ වෙට පත් කර තිබෙනවා. සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ගැසට් නිවේදන ප්‍රකාශ වෙට පත් කර තිබුණා. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නම් යෝජනා කැඳවීම ජනවාරි මාස 18 වනදා සිට 21 වනදා දක්වා සිදු කෙරෙනු අතර මැතිවරණය මාර්තු මාස 9 වනදා පැවැත්වෙන බවට පිට පෙර ගැසට් මගින් ප්‍රකාශ වෙට පත් කෙරුණා. කෙසේ වෙතත් මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඡන්ද විමසීම අප්‍රේල් මාසයේ 25 වන දින දක්වා කල් තබමින් තේරීම්භාර නිලධාරීන් විසින් මාර්තු මාස 8 වනදා ගැසට් නිවේදන නිකුත් කර තිබුණා. ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳින් නොමැති බැවින් එදිනද ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයේ විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනු කර ඇති පිටසම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව නව දිනයක් නම් කිරීමට සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමු එළඹෙන දිනයේදී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. ත්‍රස්ත විමර්ශන කොට්ටාශ්‍රේ හමුවට කැඳවා තිබූ හිටපු නීතිපති දපුලද ලිවේරා මහතා එහි පෙනී නොසිටි බව වාර්තා වනවා. හිටපු නීතිපතිවරයා වෙනුවට ඔහුගේ නීතිඥවරයා අද පෙරවරුමේ එම කොට්ටාශ්‍රේ හමුවේ පෙනී සිටි බවයි අද දින වාර්තාකරු පැවසුවේ. පාස්කු ඉරතුර ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දපුලද ලිවේරා මහතා අද පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශ්‍රේ හමුවට කැඳව ඇති බව පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනය කර තිබුණා. අදාළ ප්‍රහාරයේ පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවට හිටපු නීතිපතිවරයා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබූ බව සඳහන්. හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා වෙනුවට අද ත්‍රස්ත විමර්ශන කොට්ටාශ්‍රේ හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහුගේ නීතිඥ දිමිත්‍ර අබේස්තේකර මහතා මාධ්‍ය වෙත පිළ සදහස් පළ කළා. ඊයේ දවල් එකට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ TID එක විසින් හිටපු නීතිපතිතුමා වන ශ්‍රේෂ්ඨ ජනාධිපති නීතිඥ දපුල ඩිලිවේරා මැතිතුමාට මෙසේජ් එකක් එවලා තිබුණා. අද දින එතුමා නීතිපති වශයෙන් සේවය කරපු කාලයේදී කරපු ප්‍රකාශයක් සම්බන්ධව පැහැදිලි කිරීමක් සහ ප්‍රකාශයක් ලබා දෙන්න. ඒ සම්බන්ධයෙන් නෛතික විරෝධතාවයක් පිටු 7ක නෛතික විරෝධතාවයක් ඉදිරිපත් කරලා තියෙනවා එතුමාද. කුමන්ත්‍රණයක් සම්බන්ධව චෝදනා ඇතුළත් අධිචෝදනා පත්‍ර ගොනු කරලා තිබෙන වර්තමාන නීතිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් කරගත්තෝ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩා හොඳ. තව නොයෙකුත් මාධ්‍ය ජාල වලින් සඳහන් කරලා තිබෙනවා හිටපු නීතිපතිතුමා විසින් මේ සම්බන්ධව කිසිම පියවරක් අරගෙන නැහැ කියලා. එතුමා නීතිපති වශයෙන් සේවය කරපු කාල සීමාවේදී පිටු 130ක උපදෙස් ලිපියක් මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට යොමු කරලා තිබෙනවා. ඒ සම්බන්ධව නිසි පියවර එන ඇතිද යන කාරණය සම්බන්ධයෙන් දාල නිලධාරීන්ගෙන් සහ වර්තමාන නීතිපතිවරයාගේ ප්‍රකාශ ලබා ගත්තොත් තමයි අවශ්‍ය. ආනයිනික කිරිපිටි මිල තවදුරටත් අඩු කිරීමට ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බව වෙළඳ මාධ්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. කිරිපිටි ආනයනකරුවන් සමග ඊ රාත්‍රියේ පැවැත් වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. අප්‍රේල් මාස පළමු දින සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට එම සංගම් පියවරගෙන තිබූ අතර එහිදී කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කෙරුණා. ඊ පැවති සාකච්ඡාවලදී පළ වූ එකකතාරුව කිරිපිටි මිල අඩුවන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දැනුම් දෙන බව ආනයනකරුවන් සඳහන් කළ බවයි නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ. එය අනුව මේ මාසයේ සිට යළි ආනයනික කිරිපිටි මිල අඩුවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
ත්‍රස්ත විරෝධී පනත් කිරුපත සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පනත් කිරුපත සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ. අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවිද අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා බීපව කියා සිටියා. මේ ප්‍රතිශස්ත පනත එන්න කලින් දැන් අවුරුදු ගානක් ඒ ත්‍රස්තවාදය විනාශ කිරීම වැනි කටයුතු සඳහා පනතක් තිබුණා, ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම අවුරුදු 27ක 28ක යුද්ධය ගත්තාම ඒ යුද්ධේ කාල සීමාවෙත් ඒ විදිහේ යුද්ධය කරන්න අපිට ජයග්‍රහණය පුළුවන් වුණේ ඒ පනත නිසා. එතකොට දැන් අලුතෙන් එන පනත අපි අපේ නීතිවේදීන්ට නීති විශේෂඥයින්ට පක්ෂේ අපි බාර දීලා තියෙනවා මේක දැන් අධ්‍යයනය කරන්න කියලා. ඊයේ පෙරේදා ඒගොල්ලන් රැස් වුණා. එතකොට ඒගොල්ලන් අධ්‍යයනය කරලා අපි ඒගොල්ලයි වාඩි වෙලා සාකච්ඡා කරලා තමයි අපි ඊළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවාම අනික පාර්ලිමේන්තුවේදී බලය තියෙනවා අපිට අවශ්‍ය සංශෝධන වලට යෝජනා ඉදිරිපත් කරන්න. ඒ නිසා සංශෝධන තිබෙනවා නම් ඒවට යම් කිසි විරුද්ධත්වයක් පළ කරනවා නම් ඒවට පාර්ලිමේන්තුවේ අපිට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ඒ යම් හොඳ පැති එනවා නම් අපිට ඒ ගැනත් අපිට කතා කරන්න පුළුවන් වෙනවා. පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් යොමු කළ ප්‍රශ්න කිහිපයකටද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබා දුන්නා. රජය සම්බන්ධ බොහෝ පිරිසක් කියන විපක්ෂයේ විශාල කණ්ඩායමක් එනවා කියලා විපක්ෂයේ රජය දැත්සක්වත් කරන්න ඔබතුමා කියන්නේ ඒවා මේ ඔයාලමනේ කියන්නේ. මේ කවුද රජයේ කට්ටිය? කවුද කිව්වේ? රජ ඇමතුරු ඔක්කොමලා කියනවා. මම තමයි දේශපාලනය කරනකොට ඔක්කොම කියනවා. ඉතින් හැම කෙනාම කියන ඔච්චර ගණන් ගන්න ඕනේ නැහැ. ඉතින් බලමු ඉස්සරහට වෙන්නේ මොකද කියලා අනාගතේ. අපිට තියෙන්නේ මේ රට සහ ජනතාව ශක්තිමත් කිරීමේ වගකීම. මේ සඳහා අපි වෙන්නේ හිටියා. මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිඥ නිහල් තල්දූ මහතා සඳහන් කළේ. අද දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන 118 හදිසියමතු බංකයට ඊයේ රාත්‍රියේ දුරකථන එමතුමක් ලැබී තිබුණා. යනුවහ ක්‍රියාත්මක වූ ආරක්ෂකංශ්‍රමි සම්බන්ධින් අවධානය යොමු කර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති බව සඳහන්. අවශ්‍ය වූ අතිරේක හමුදා කණ්ඩායම්ද එම ප්‍රදේශයට යැවීමට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. දැනට නියුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම් දෙනතුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. තහනම් ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තුරුපලේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාශ්‍රේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ලද තොරතුරුකට අනුව ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුගේ ගමන්මළු පරීක්ෂා කිරීමේදී හිසකෙස් වර්ණ කැසරුම් තුළ සූක්ෂ්මාකාරයෙන් රැගෙනයම තහනම් ඖෂධ සොයාගෙන ඇති බවයි. එහිදී කිලෝග්‍රෑම් 34ක බරින් යුතු මත්කරල් 60,460ක ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරු 47 දිගන රජවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීකමෝ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක වැඳුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා. අද දිනේද ප්‍රදේශ රසක උෂ්ණත්වයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලිකුඩු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල හා මොනරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවයි. මේ අතර පවතින උෂ්ණාතික කාලිකුණ තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අපි දන්නවා ශරීර අභ්‍යන්තර උෂ්ණත්වයේ සෙසංශ 40 හෝ ඊට වඩා ඉක්මවා ගියොත් අනිවාර්යයෙන්ම තාපාඝාත නැත්නම් හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ඉතාම භයානක තත්ත්වයක්. අපි දන්නවා මේ කාලේ දවල් 11ත් හවස 3ත් අතර අධික උෂ්ණත්වයක් තියෙනවා. සුළඟ ඉතාමත්ම අඩුයි. වායුගෝලය අර්ථය වැඩි. එතකොට දහඩිය දැමීම අඩුයි. මොකද අපි දන්නවා දහඩිය දැමීම තුලින් තමයි අභ්‍යන්තර උෂ්ණත්වය නියතව පවත්වා ගන්න. උඩා දරුවන්, ඒ වගේම හලු ජනතාව, මේ වගේම ගර්භණී මව්වරුන්, දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි කාලීන රෝග වලින් පෙළෙන පුද්ගලයන් ඉතාමත්
තවත්ම පරිස්සම් විය යුතුයි. මේ කාලය තුළ විලාසනා 11 3 අතර එලිමහනට පුළ හැකිතා ප්‍රයෑමෙන් වැළකී සිටින්න. වගේම අඳින ඇඳුම ඉතාමත්ම වැදගත්. ඔබ එලිමහනට යනවා නම් ලාපෑති සුදු පාට හුරු ඇඳුමක් අඳින්න. විශේෂයෙන් එලිමහනේ වැඩ කරන අය, පාරවල් වැඩ කරන අය, ඒ වගේම රථවාහනාංශයේ පොලිස් නිලධාරීන් මේ වගේ අය ඉතාමත්ම පරිස්සම් විය යුතුයි. මොකද හීට් ස්ට්‍රෝක් නැත්තම් කාප ආඝාතයක් ආවොත් ඔබේ මොළයට, හෘදයට, වක්ගඩුවලට, ස්නාය පද්ධතියට, මාංශ පේශියට හානි වීමේ හැකියාවක් තියෙනවා. මේ තත්ත්වය උග්‍ර වුණොත් මරණය පවා ඇතිවීමේ අවදානමක් තියෙනවා. නිදන් ලබා ගැනීමේ අරමුණින් වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කිරීමේ සිටියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ වනාතවිල්ලුව පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ රාත්‍රී කාලේ ලැක්ටෝවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳුර ආසන්නයේ නිදන් ලබා ගැනීමේ අරමුණින් පිරිසක් කැණීම් කටයුතු සිදු කර තිබූ බව සඳහන්. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වනාතවිල්ලුව පොලිසිය සිදු කළ වැටලීමකදී එහි සිටි පිරිස පලාකුස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම පොලිස් විශේෂකාර බලකා කඳුරට අනියුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මීගලෑව වේදිනිකම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනියමක් සමග 48 පුද්ගලිකව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගලෑව පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගල්කපුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානයේ පැවසුවා. හෙට්ටිපොළ මූණමල් දෙණිය අංගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ පාසල් නිමවී නිවස වෙත යාම සඳහා බස් රථයෙන් බැස පාරමාරු වීමේදී කුඩා ලොරතික ගැටීමෙන් අනතුරට ලක්ව බරපතල තුවා ලැබූ සිසුවා කුලියපිටි රොහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි. පානතුර මෝදරවිල ප්‍රදේශයේදී හෙරොයින් සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානතුර දකුණ පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් අසුවක් සමග 17 සහ 34 සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. අදදරණ කෙලිබිම ලෝක ටෙස්ට් ෂූරතා තරගාවලියේ අවසන් මහතරගය සහ අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන ඕස්ට්‍රේලියානු ටෙස්ට් රන්තිතිය නම් කර තිබෙනවා. ජුනි 7 ඉන්දියාව සමග ලෝක ටෙස්ෂූරතා තරගාවලිය අවසන් මහතරගයේ පැවැත්වීමට නියමිත අතර අලුබඳුර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තය සමග ජුනි 16 ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ඕස්ට්‍රේලියාව පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් 17 සමන්විත සංචුතියක් ඒ සඳහා නම් කර තිබෙනවා. ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනේම සංචුතියට නම් කර ඇති අතර ඔහු එම තරගාවලි දෙකෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රම ගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අමෙරිකාවේ නිව්යෝක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත්වරක් පත්ව තිබෙනවා. බිලියනපතියන් සංඛ්‍යාව සැලකිලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කරන අතර 2023 වර්ෂයේදීද එහි පළමුතරට පත්ව ඇති නිව්යෝක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව 103 ඉක්මවන බවයි වාර්තා වන්නේ. මිලියනපතියන් 340,000 එම නගරයේ විසන අතර ඒ බිලියනපතියන් සංඛ්‍යාව 58 වන බව සඳහන්. ලොව ධනවත්ම නගර අතර තිවර ස්ථානය මිලියනපතියන් 2,300,000 වෙසෙන ජපානයේ ටෝකියෝ නගරයටත්, තෙවන ස්ථානය මිලියනපතියන් 185,000 වෙසෙන අමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ප්‍රදේශයටත් හිමිව තිබෙනවා. ලොස් ඇන්ජලිස් සහ චිකාගෝ නගරද ඇතුළත්ව අමරිකාවේ නගර 4 ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත් වීම විශේෂත්වයක්. චීනයේ බීජිං හා ශ්‍රැංහයි, ලන්ඩන්, සිංගප්පූරුව, හොංකොං සහ සිඩ්නි 2023 වසරේ ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත් සෙසු නගර වනවා. අද දෙරණ ප්‍රවෘත්ති සමත්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසු 6. අද දෙරණ පැය ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසු 1 බලාපොරොත්තු වන්නේ.